අයිබෝවන් සිරමදනාට එසිටීවි දනුෂ්ක YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම මේ වීඩියෝ පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ ස්ක්‍රැච් වල text animation වල දෙවෙනි කොටස ඔයාලට ඉදිරිපත් කරන්න. හොඳයි. එතකොට මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද අපි අකුරක සයිස් එක වෙනස් කරන්නේ. එතකොට ඊළඟට අකුරක් keyboard එකේ තියෙන key එකක් press කරාම කොහොමද අපි අකුරක් animate කරන්නේ? ඒ වගේම තමයි අකුරක් අපි කොහොමද එහා මෙහා screen එකේ ගෙනියන්නේ කියන projects තුන තමයි මේ video එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු අකුරක් ලොකු වෙලා ඊට පස්සේ ඒ අකුරම පොඩි වෙන්න කොහොමද effect එකක් දාන්නේ කියලා. ඒකත් අපි ඉස්සලාම spread library එකට ගිහිල්ලා අකුරක් තෝරලා code area එකට stage එකට දාගන්න ඕනේ. පස්සේ මෙන්න මේ කියන code එක අපි code area එකේ හදාගන්න ඕනේ. when this split click කියලා repeat කියන control එක දාලා change size by 10 කියලා දෙනවා. ඊට පස්සේ ආයෙත් repeat කියන එක දාලා අපි change size by minus 10 කියලා දෙනවා. දැන් බලමු කොහොමද මේක scratch. හොඳයි. මම දැන් ඉස්සලාම ස්ප්‍රෙඩ් එකට ගිහිල්ලා ලෙටර් එකක් තෝරගන්නවා. මම බෑක්ඩ්‍රොප් එක කලින් දාගෙන තියෙන්නේ. මම කන්ට්‍රෝල්ස් වලට ගිහිල්ලා ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා ඉස්සලාම when this split click කියන බ්ලොක් එක ගන්නවා. ඊට පස්සේ කන්ට්‍රෝල් වලට ගිහිල්ලා රිපීට් කියන එක අරන් මම මෙතන අගේ වෙනස් කරගන්නවා 15ක් විදිහට. ඊට පස්සේ looks වලට ගිහිල්ලා මම change size by 10 කියන එක මේ අතරට දාන්න. ඊට පස්සේ මම ආයෙත් control වලට ගිහිල්ලා repeat එකක් කරන් එතන එතනත් අගේ 15 කරගන්නවා. ඊට පස්සේ looks වලට ගිහිල්ලා change size by කියන එක minus 10 කියන විදිහට හදා ගන්නවා. දැන් අපි බලමු මේක run කරලා අකුර select කරනවා. දැන් ඔයාලට පේනවා අකුර ලොකු වෙලා පොඩි වෙනවා. මෙහෙම අපිට පුළුවන් letters වල size එක අමු keyboard එකේ key එකක් press කරනකොට අකුරේ වෙනස්කමක් සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඒකත් අපි backdrop එකක් තෝරගන්නවා wall කියන backdrop එක. ඊට පස්සේ letter එකක් අපි select කරගන්නවා library එකේ. ඊපස්සේ මෙන්න මේ කියන කෝඩ් එක අපි මේවා කරන්න ඕනි. when space key pressed කියන يعني ඉවෙන්ට්ස් වල තියෙන මේක අපි මේ બ્લોක් එක දාගන්න ඕනි. ඊට පස්සේ turn 90 degree කියන එක දානවා. ඊට පස්සේ change color effect by කියලා 25 කියලා දාලා අපිට පුළුවන් මෙන්න මේ තියෙන numbers වෙනස් කරන්න. ඊට පස්සේ අපි space bar එක click කරාම මේ දාලා තියෙන effect එක වැඩ කරනවා. දැන් අපි බලමු කොහොමද මේක scratch වල අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා. හොඳයි. අපි දැන් බලමු කොහොමද ස්ක්‍රැච් වල ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම දැන් ඉස්සෙල්ලාම බෑක්ඩ්‍රොප් එකට ගිහිල්ලා wall කියන බෑක්ඩ්‍රොප් එක තෝරගන්නවා. ඊට පස්සේ මම ස්ප්‍රිට් එකට ගිහිල්ලා ලෙඩ එකක් දාගන්නවා. ඊට පස්සේ මම ඉවෙන්ට්ස් වලට ගිහිල්ලා when space key pressed කියන બ્લોක් එක තෝර ගන්නවා. ඊට පස්සේ මම motion වලට ගිහිල්ලා turn 50 degree කියන එක දීලා තියෙන කෑරන් මේක මම degree එක වෙනස් කරනවා 90ට. ඊට පස්සේ මම looks වලට ගිහිල්ලා change color effect by 25 කියන එක දානවා. දැන් මට පස්සේ දැන් මේක run කරනවා. run කරලා මම දැන් keyboard එකේ select එක නෙමෙයි press කරන්නේ keyboard එකේ space key එක press කරාම දැන් ඔයාලට පේනවා letter එක එහා මෙහා වෙනවා. එතකොට මෙතන තියෙන්නේ when space click කියන එක. ඒක අපිට ඕන නම් up arrow down arrow ඒ ඕනම ඒ කියන්නේ letter එකක් උනත් keyboard එකේ තියෙන මෙතන add කරලා effect එක දාන්න පුළුවන්. දැන් මෙතන any කියලා දුන්නොත් ඕනෑම keyboard එකේ key එකක් මේව කරනකොට ඒක ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද අපි ලෙටර් එකක්
keyboard එකේ keys වලින් හසුරුවන්නේ කියලා scratch. මේ text animate කරන video පාඩම් මාලාවේ අවසාන ක්‍රියාකාරකමත් එක්ක එකතු වෙන්නේ දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අකුරක් එක තැනක ඉඳලා තවත් තැනකට අපි කොහොමද යහමහා ගෙනියන්නේ කියලා. එතකොට මේකෙදි ඉස්සලාම අපි backdrop එකක් තෝරගන්නවා Jurassic කියන. ඊට පස්සේ අකුරක් තෝරගෙන මෙන්න මේ කියන code එක අපි type කරන්න ඕනේ. අපිට පුළුවන් මේ වලේ තියෙන අගයන් වෙනස් කරලා යහමහා කරලා බලන්න. ඒක අකුර මෙයා වෙනකොට අකුර උඩ click කරනකොට අකුර යහමහා ගමන් කරනවා. දැන් බලමු ස්ක්‍රැච් මෘදුකාංගේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. හොඳයි මම බෑක්ඩ්‍රොප් එකට යනවා. ගිහලා Jurassic කියලා බෑක්ඩ්‍රොප් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම අකුරක් දාගෙන තියෙනවා E කියලා. එතනින් අපි ස්ප්‍රිට් එකෙන් ගිහලා දාගන්න පුළුවන් E කියලා තියෙනවා. The past events already here. When this spread click in a gun, no? In the past, mama motion negative here. Make it, you know, lead 1 seconds to X killer. X to Y killer, the end of PK Kaktagana, Gaydagan, Mamma Salamiki. දහය ඊට පස්සේ අගට දෙනවා 100 ඊට පස්සේ මම ආයෙත් තව එකක් ගන්නවා ඊට පස්සේ ඒක දෙනවා 40යි -130යි එස්ම ආයෙත් තව එකක් ගන්නවා ඒකේ මම දෙනවා ආයෙත් 10යි 100 එහෙනම් මේක රන් කරලා බලමු මන්දේ මං අකුර උඩ ක්ලික් කරනවා මන අකුර යනවා ආයෙත් ගමන් කරනවා මෙහා ලෙට එක ගමන් කරනවා අපිට පුළුවන් මේකේ තියෙන අගයන් වෙනස් කරලා එහා මෙහා කරලා තව බලන්න මේ මයිනස් ඔකේ එහෙම පුළුවන් අපිට අක්ෂරයක් නිමේට් කරන්නේ හා මෙහා ගමන් කරන විදිහට ස්ක්‍රැච් මෘදුකාංගේ අවබෝධයක් මම හිතනවා ඔයාලට අවබෝධයක් එන්නේ නැති කොහොමද අපි ස්ක්‍රැච් මෘදුකාංගේ ලෙටර්ස් animate කරන්න කියලා ඒ ලෙටර්ස් වලට කරන්න පුළුවන් animations මොනවද කියලා ඔයාලට අවබෝධයක් එන්නේ නැති ඔයාලා අර දුන්න අගයන් වෙනස් කරලා වෙනස් විදිහට හිතලා වෙනස් වෙනස් නිර්මාණ කරන්න උත්සාහ කරන්න අපි ඊළඟ වීඩියෝ පාඩම් මාලාවෙන් Maybe the videos digital manana ICT with Danushka YouTube channel like a subscribe karana matagatua bell icon like a clicker. Maybe the videos digital manana ICT with Danushka YouTube channel like a subscribe karana matagatua bell icon like a